Star Kitchen LK. Super දවසක් ඔයාලට. අද මං අරන් ආවේ රසම රස healthy pasta salad එකක් හදාගන්න හැටි. Pasta කියන්නේ අපි හැමෝම ආසාවෙන් කන කෑමක්නේ. ඉතින් අපිට මේ pasta salad එක dinner එකට ගන්නත් පුළුවන්. ඒ වගේම තමයි දැන් ළඟ ළඟ නාතල් කාලෙත් එනවනේ. ඉතින් visitorsලා එන වෙලාවට නාතල් කෑම මේසෙට තියන්නත් මේ pasta salad එක ඔයාලට හදාගන්න පුළුවන්. එහෙනම් අපි බලමු මේ pasta salad එක රසවත් healthy විදිහට හදාගන්නේ කොහොමද කියලා. අපි දැන් pasta salad එක හදාගන්න අවශ්‍ය වෙන ද්‍රව්‍ය බලමු. මම මෙතන තඹගත pasta කෝප්ප එකමාරක් අරන් තියෙනවා. ඒ වගේම මම අද මෙතන steam කරලා පොඩියට කපාගත්ත carrot සහ බෝංචි කරා කීපයක් අරන් තියෙනවා. මම අද මේ carrot බෝංචි ටික boil කරගත්තේ නැතුව steam කරගත්තේ අපිට මේකේ තියෙන ගුණය ඒ විදිහටම ගන්න ඕනි නිසා. ඒ වගේම පොඩියට කපාගත්ත තක්කාලි ගෙඩියක් පොඩියට කපාගත්ත අමුමිරිස් කරල් කීපෙකුත් අරන් තියෙනවා. තව මම මෙතන සාමාන්‍ය ප්‍රමාණයේ අලගෙඩි 3ක් තම්බලා පොඩි කරගෙන අරන් තියෙනවා. ඒ වගේම fresh milk මිලිලීටර 25ක් cheese ටිකක් chili sauce තේහඳි එකමාරක් ලුණු කුඩු සහ ගම්මිරිස් කුඩු. අපි දැන් මුලින්ම salad bowl එකට තඹගත pasta ටික එකතු කරගමු. ඒකටම අපි ලෑස්ති කරගත්ත carrot ටික බෝංචි තක්කාලි අමු මිරිස් මේ ටික ඔක්කොම එකතු කරගෙන රස අණුව ලුණු කුඩු සහ ගම්මිරිසුත් එකතු කරගන්න. මම මේකට chili sauce තේහඳි එකමාරකුත් එකතු කරගන්නවා. මේකට පොඩි සැරගතියක් ගන්න ඕනෙ හින්දා මම chili sauce එක එකතු කරගත්තේ. හැබැයි පොඩි අය ඉන්නවා නම් අමු මිරිස් chili sauce වගේ දේවල් එකතු කරගන්නේ නැතුව වුණත් මේක රසට හදාගන්න පුළුවන්. ඔගලන්ට මේකට මේ එළවලුම ගන්න ඕනේ නැහැ. තව මේකට ලස්සන කලර්ස් වලින් bell pepper ගන්න පුළුවන්. මාළු මිරිස් ඒ වගේම මෂ්රූම් ටිකක් එකතු කරගන්න පුළුවන්. මේකට ගැළපෙන ඔගලන්ගේ රස අණුව ඕනම එළවලුවක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලා කැමති මීට් වර්ගයක් ගන්න පුළුවන්. තඹගත බිත්තරයක් පොඩියට කපලා ගන්න පුළුවන්. මම මේ බේසික් මෙතඩ් එක තමයි ඔයාලට කියලා දෙන්නේ. ඒක තව රස කරගෙන ඔගලන්ගේ කැමැත්ත අනුව වෙනස් කරගෙන මේක හදා ගන්න පුළුවන්. මම දැන් මේ ටික ඔක්කොම හොඳට මික්ස් කරගෙන තියෙන්නේ. අද මම මේ salad එකට salad dressing එක විදිහට ගන්නේ mashed potato එක. අපි දැන් මේ mashed potato එක හදා ගන්න විදිහ බලමු. අපි දැන් mashed potato එක හදා ගන්න අපි තම්බලා පොඩි කරගෙන ලෑස්ති කරගත්ත අල ටිකට fresh milk මේ සෑඳි 5ක් 6ක් වගේ එකතු කරගෙන මේ අල එකත් එක්ක එකත් හොඳට මේ විදිහට mix කරගන්න ඕනේ. අල කෑලි වගේ හිටිලා තියෙනවා නම් අපි ඒ ටිකත් මේ විදිහටම හොඳට පොඩි කරගමු. මේක හොඳ ක්‍රීමි ගතියට එන්න ඕනේනේ. මේක ගොඩාක් ලික්විඩයිස් කරගන්න එපා. අල ටික ක්‍රීමි ගතියට එනකන් විතරක් ෆ්‍රෙෂ් මිල්ක් ටික එකතු කරගන්න. අපි දැන් ලෑස්ති කරගත්ත චීස් ටිකත් මේකටම එකතු කරලා අල එකත් එක මේ චීස් ටිකත් හොඳට මික්ස් කරගමු. මම දැන් මේකට ගම්මිරිස් කුඩු ටිකකුත් එකතු කරගන්නවා. හැබැයි මම මේකට ලුණු එකතු කරගන්නේ නැහැ. මොකද මම ෆාස්ට් සැලඩ් එකට ලුණු එකතු කරගත්ත නිසා. අපි අන්තිමට මේකේ ලුණු රසයම බලලා අඩුපාඩු තියෙනවා නම් ඒව නැවත එකතු කරගමු. අපි දැන් මේ pasta salad එකට අපි ලෑස්ති කරගත්ත mashed potato එකත් එකතු කරලා මේකත් එක්ක හොඳට මේ විදිහට mix කරගන්න ඕනේ. මේකෙන් අපේ pasta salad එකට හොඳ ක්‍රීමි ගතියක් එනවා. ඔයාලට මේකට තව white sauce එක උනත් එකතු කරගන්න පුළුවන්. මම white sauce එක හදන වීඩියෝ එකකුත් කරලා තියෙනවා. මම උඩින් කාඩ් එක දාන්නම්. ඔයාලට අවශ්‍ය නම් ඒක බලන්න පුළුවන්. තව ඔයාලට මේකට මයනිස් උනත් එකතු කරගන්න පුළුවන්. හැබැයි අද මම ඒව මොනවත් එකතු කරගත්තේ නැහැ. මම healthy pasta salad එකක්නේ අද හදන්නේ. මම දැන් pasta salad එකට ඔක්කොම mix කරගෙන ඉවරයි. අපි දැන් අන්තිමටත් මේකේ ලුණු රස, ගම්මිරිස් රස බලලා අඩුපාඩු තියෙනවා නම් එකතු කරගමු. මගේ pasta salad එක නම් හරිම රසට තියෙනවා. ඔයාලා දැක්කනේ මම මේ pasta salad එක healthy විදිහට හදාගත්ත හැටි. මම මේකට තෙල් වර්ග, බටර් මොනවත් එකතු කරගන්නේ නැතුව තමයි මේක හදාගත්තේ. ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදිහේ pasta salad එකක් හදලා මේ ළඟ එන නත්තල් කෑම මේසෙට visitorsලා එන වෙලාවට තියන්න. එහෙනම් ඔයාලත් මේ විදිහේ pasta salad එකක් හදලා රස බලලා මට like එකක් comment එකක් දාන්න. මගේ YouTube channel එක subscribe කරලා ළඟම තියෙන bell icon එක click කරන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් යාළුවොත් එක්ක share කරන්න. මගේ තවත් මේ විදිහේ රසවත් recipes දැනගන්න Star Kitchen LK Facebook page එක follow කරන්න. මම නැවතත් මේ වගේ රසවත් වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. සුබ දවසක්.